අන්තිමට යමක් වික්කේ වරාය නගරේ. ඊට කලින් යමක් වික්කේ ගාලුමෝදර ආමිහෙට් කෝටස් එක. අයි අකර දහය වික් මිහෙට් කෝටක සංග්‍රීලාි අ කවුරුද්දන්න ව්‍යාපාරිකයට අනිත් පෝට් සිටිය එක අකර පණහක් වික්කා චීන කෝම්පනේට. ඉරි පස් ඒට අල්ලලා තියෙන තවක්කර දහයක් විකුණන ගිය කැටික් එකට අපි මැදිහත්වල ඒ නවත්තල අනු මවරුදර බතුුව. තමයි අන්තිමට විකුණපු ඉඩමකට තියෙන් එට පස්සේ දැංගෝය හම්බන්තොට විකුණවා විකුණවා කියලා කිව්වාට මේ හම්බන්තොටට කරලා තියෙන්නේ අනුනම අවුරුද්දේ බදු හරහා සහයගතා මේ එකගත්වයකට ඇවිල්ලා ආයත මේ ආයතනයක් මස්ථාපනය කරලා තියනවා ඕ මේ කොල්ල කිව්වා ඒ කොල්ල ආපුකොම මේ ගන්නවා කියලා ගත්ත නෑවිතරත්නේ ඒක එහෙම කරගෙනයන්න කියලා එකකුළගේ ආශිර්වාදය දුන්නා ඉදි ඒවගේ වැඩත් තම මේ කොළම කරන්න ඒක ඒවගේ වැඩත්තම කරන්න ද ඒක වැරදිනම් මේ වැරදි වෙන්න ෝ ඒ හරිනම් මේ කහරි වෙන්න ඕන බ පසුගයාආ්ඩුව බදු දෙනකොට කියනෝ විකුණ නොයි කියලා මේ පාර කියනවා නෑ බදු දෙනවායි කියලා ආයෝජනයක් කියනවායි කියලා ඒ දෙකම එකයි දැන් හම්බන්තුර කල්ලා තියෙන්නේ ඒ චෛනමචන් ආයෝජනයක් ගෙනල්ලා දැන් කොළම කරන්න දන්නේ අධන ගන්න හතන මකා වෙනස. ඇතට මේක හරි වැර දික පැත්තකින්තියමක මොකද අපි කවරුද දනකණ්ඩෝන වරායක් කියන්නේ ජාලයක්.ඒ වරායක් සංවර්ධනය වෙන්නේ නැව් ඊට පස්සේ පර්යන්ත මේ සමාගම් සහ කන්ටේනර් ඒ ට්‍රන්ස් ඒ කටය ඔක්කොම එක තුනොත් තම. එතකොට වූගෝලීව පිහිටි මත්්‍යවිච්ච පලියට වරයක් සංවර්ධනය වන්න නෑ වරයක් කියන නෙට්ටක් එක නෙට්ටෝක් එකේ ගොඩක් කට්ටේ සම්බන්ධ වෙලා ඉන්න. හරි එතකොට මම පෞද්ගලික ධරණ මතය නම් අපිට අස්ශ්‍යය වෙන මේ නෙට්ටක් හදාගත් ම හැම වෙලාම කියන යත්තමයි ලංකාව ලෝකට එකතු කරන්න පාලම් බඳන්න ඕන කියලා හැබැයි. අපි ඒදේ කරනකට එදා විපක්ෂය මොකක්ත කර මට මතකයි කොච්චර මේ ප්‍රශ්නයක් වනාද කියලා අපි දහනම අනුව සුවසැරිය ඇරයා ඒ ගල්මුල්වලින් ප්‍රහරය ලැිච්, පුද්ගොලයෝ ස්ප්‍රතාල එක්තුකර්ගණයන් ඉතාමත්ම කණකාඩුදායක වෙච්ච දවසක් එදා අපේ දහනමයුව සුවසැරියයට ගල් ගහල සුවසැරිය විදුරු ඇඩුව පස්සෙමං මට මතක දෙන නාමල් ඇමත්තු මාරදකොට කතා කරල තුමයි සම්බන්ධයෙන් කරනකාටු වෙලයි වැඩේ නවත්තකත්තා. නමුත් එහෙම තත්තකට ගිය. එතකොට ඒක වැරදින මේ කාරයකම මේකට කියන වර්ඩ් පලය කියලා වර්ඩ් ලේචන හරම වචන හරමවලින් පුළුවන්න්නම් එක්ක නෙට එකක් කියනවා තව වචන සෙට්කත් දල් තාවකනට තරගක් කිය හරිබි තන වෙන්නේ. මේ කොල උත්සාහ කරන්නේ නැවතත් මම හරිවැර්දි කිය නවනෙවේ මේ කොළො කරන්න යන්නේ මේ ජාත්‍යන්තර සමාගමක් එක්ක මේ හවුල්්‍යාපාරයක් හැටියට ජොයින් පෙන්චර එකක් හැටට මේ වන්න ඇගි ඉහිට පර්්‍යයන්තය සංවර්ධනය කරන අතන ඒකම තමයි මීට කලින් කරලා තියෙන්නේසියිCT එකත් එක්ක ඒක කරේ මහින්ද රාජ පක්ස ජනාධිපතිවරෑය කාලේ ඒකම තමයි කරලා තියෙන්නේ ජට එකත් එක්ක ෝ කියීල් එකත් එක් ඒක කරලා තියෙන චන්ද්‍රිකා කුමමාර්තුුන්ග මැතිනයගේ මේ දුරකාලි ඒ වගේ මේකත් තමයි හම්බන්තුර කල්ලා තියෙන්නේ ඒක කරලා තියෙන්නේ සිරිසේන වික්‍රමසිංහ ආණ්ඩුව කාලේ එතකොට ඒ විදිෙනම තමයි මේ ඉදිරිටත් කරන්න ඉති මේක ඇත්ත කියලා මිනිස්සුන්ට මේක අපි කරන්නන්නේ කියලා මිනිසුන්ට ඇත්ත කිවන එක චරිතකින් ඉදිරිපත් කරන්න නිවර මේක චරිත දෙක ප්‍රශ්නේ යන්නේ. චරිතක ප්‍රශ්න තිය පසු කියආණ්ඩුව කාලේදී ඔබතුමාලාආන්ඩුවේද ෆෝන් කිව්වේ මෙල් විකුණ නොවා කියලා තො ඔබතුමා කියරවා නෑවික් කියලලා ආයෝජනයැක් කියලා තැන් ඔබතුමාලා ිපක්ෂයෙන්න්වා ඒ ගොලආන්ඩුව ඉන්න ො ඔබතුමාලා කියනවත් විකුණ ොවා කියලා එක නෑ අපි කියන්න නෑ අපි කියන්නේ අපි මොනට විකුණනො විකරුණය ද අපි කියන්නේ දැන් ඔබලා විපක්ෂේ ඉන්න කොට්න මහලොකෝට මේකට විරුද්ධෝන හරි දැන් ඔබලාමන මේ කරන්න හදන්න මෙත පරස් පාරය තියෙන් එන්න ස්සලකි ව එකක්නේ දැන් කරන්න හතනන්නේ තවකන්නේ එතන ප්‍රශ්න තියෙන්නේ. ඉස්සල්ලා ඇත්ත කියලා දැන්ගේ වැඩේ කරන්න මේ ප්‍රශ්නයන් නෑනෙ. ද මේ කරන්නේ යන්නේ අපි කිසි දවසක කරන්න නෑ කියපු දේනෙ. දැම් මම සෙලන්ඩීවා එකයි සහස්්‍යයක මකක්ද පෙන්වේ. සෙලෙන්ඩීවැක සහසය කරන්න යන්නේ ඉඩන්. විකුණන්න කොටස් වන බල හරහා රජයහි නම්. ඉඩ මොනවාද කියලා නම් කරලත් තියෙන ඕමන විදේශකයට කග්ඩ පුලුවන්. ඉති මොකක්ද මේ කියන්නේ එන්න කලින් හම දෙක් කිවේ ෑ එන්න කලින් කිවේම අප හතුරනේ බින් අගලක් විකුණන්නැකිව මේ රත්තර භූමි ආයෝජනය අවශ්‍යයි. හරිනේ අපිට බලේ ඉන්නකොට එකකුත් බලය නැතිකොට තවහෙකුත් යන චරිත දෙකේ ප්‍රතිපාත්තියක් නැහැ. අපිට ආයුජකයන් අවශ්‍ය අපේ රට මේ ලෝකට එකතු කරන්න අවශ්‍යයි. හරි ලංකාවේ අයිතිය තියාගෙන තමයි මේ ජොයින්්වෙන්චර එක මේ කරන්න සිරිසේන වික්‍රමසිංහ ආණ්ඩුවෙන් යෝජනාවක් ඉදිරිපත් කෙරේ. ඒ යෝජනාව තියෙන්න්නේෙත් රජයට සීට පනස්සක අයිතියක් තියාගන්න මේ ජොයින්ටවෙන්ච බදු දෙන, මේ වැඩ පිළි වෙේ හරිනේ එතකොට ඒක කරන්න නෑ කියලන්නේ මේ කොල්ලු චන්දගත්තේ අපේ කණ්ඩාම එදා කිව්වේ මේ අපි ආයුච්ජකයෝ ගෙනල්ලා මේ ආයුජකයුත්ක එකතු වෙලා මේ ජාලයට එකතු කරන්න ඕනේ කියලන්නේදා එදා හිටියත එතර අදඉන්න එ තතන. අපි කියන්නේ මේ රට දියුණු කරන්න පුළුවන් එකම එක ක්‍රමය තමයි මේ රට ලෝකට එකතු කරන්න ඕන කියන හමකරොත් විතරයිම් දේශය ආයෝජකයා දේශය ව්‍යාපාරිකය දේශය වසායක්‍යම ශක්තිමත් කරන්න බලුවන්. දේශය විවසායක ශක්තිමත් කරන්න නම් ඔහුට හෝ ඇයට තියෙන වෙළඳ පොල ප්‍රසාරණය කරන්න ඕන්. හරි මේවාගේ පොඩි දූපොතක ඉහිද ගෙන ලකට පාලම් බැද නැත්තනම් අපටත් මේ දේකරන්න බෑ ඒ එක හොඳට තේරුම් ගත තුළත් මුදලි මහත්්‍යයයිද. ඒනිසා තම ඇතුළ මුදලි මහත්ත්‍යයා මේ වරය සංවර්ධනය කර එනිසා තමයි ඇතුලා බදලි මහතයා ඒ මේ මේ වෙලඳස් අමාත්‍යාන්සය හරහා ලෝකට ලංකා එකතු කරන්න දැඩිප උත්සාහයක් ගත්තේ.දනිවස් රපෝට වාරණයෙන් තොර අපක්ෂපාතිී වාර්තාකරණය.